හරි හරි පුතේ, වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අයි ලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපි 9 ශ්‍රේණිය දුර පුතාලා අදත් එකතු වෙලා ඉන්න පොඩි කුවක්ස එක අපි ගිය සතිය නතර කරපු තැනින් වැඩ ටික ආරම්භ කරන්න. සර් මතකයි විදියට අපි දුර පුතාලත් එක්ක අපි ගිය සතියේ 9 වසරේ පළවෙනි පාඩම තමයි කතා කරේ. ඉතින් 9 වසරේ පළවෙනි පාඩම අපි කුංචි ප්‍රවේශයක් ලබා ගත්තා. දැන් සියලු දෙනාම ගන්න තමන්ගේ දෙමළ පොත. 9 වසරේ දැන් ඔයාලට කියලා තියෙන print out එකක් ලබා ගන්න කියලා. මම හිතනවා සියලු දෙනා මේක print out එකක් ලබාගෙන පන්තියට සම්බන්ධ වෙන ඇති කියලා. හේතුව කොණිතුවක් කුස ගොඩාක් දවස් දැන් ඔයාලට කාලය දීලා තියෙන එක print out එකක් ලබා ගන්න. ඉතින් දැන් print out එකක් තමන්ගේ ළඟ තියෙන්න ඕන. හරිද? හරි. අපි ගිය සතියේ පුතේ නතර කරේ මෙන්න මෙතන මට මතක විදියට. මෙතන නේද නතර කරේ? මට කවුරුත් දරුවෙක් කියන කොටක් 9 වසරේ ශාකිරා මෙතන නේද නතර කරේ අපි? මෙතන නතර කරේ. මේක ගෙදරදී අඳන් ඉන්න කියලා කිව්වද? ආ කිව්වා. ආ හරි. දැන් මතකයි. හරි පුතේ. අපි ගිය සතිය ඔයාලත් එක්ක 9 වසරේ පළවෙනි පාඩම පුංචි ආරම්භයක් අරගෙන ඔයාලත් එක්ක ක්‍රියාකාරකම් අංක 5 දක්වා අරගෙන ආවා. ඉතින් අපිට පුංචි කාලයේ හරස් වීමක් ඇවිල්ලා අපි ගිය සතිය මෙන්න මෙතනින් නතර කරා. ඔයාලට මේ වගුව ගෙදරදී අඳගෙන ඉන්න කියලා කොණිතුවක් විස කිව්වා. ඉතින් මේ වගුව දැන් ඇඳගෙන ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගුව ඉතාමත්ම සරලයි. මේ වගුව ඉතාමත්ම සරලයි. ඒකට හේතුව තමයි පුතේ ඔයාලට සිංහලෙන් සාමාන්‍යයෙන් ආඛ්‍යාතයක් නිර්මාණය කරන්න දෙනවට වඩා දෙමළෙන් ඉතාමත් සරල විදිහට තමයි පුතේ මේවා නිර්මාණය කරන්න දෙන්නේ. හේතුව තමයි අපේ සමහර දුර පුතාලට දෙමළෙන් කියා සිංහලෙන් ආඛ්‍යාතයක් නිර්මාණය කරන්න දෙන්නත් සමහර ස්ථානවල බැරි වෙනවා. ඉතින් ඒක නිසා සිලබස් එක නිර්මාණය කරන අපේ ආදරණීය ආචාර මණ්ඩලය අපේ ආචාර මණ්ඩලය ඉතින් ඔයාලට පොත නිර්මාණය කිරීමේදී සහ විෂය නිර්දේශය නිර්මාණය කිරීමේදී ඔයාලට මේ වගේ ක්‍රියාකාරකම් දාලා තියෙන පුතේ උදාහරණත් එක්ක ඉතාමත්ම සරලයි. ඉතාමත්ම සරලයි. සියලු දෙනාම පෙළ ගන්න අච්චු පොතේ 10 වෙනි පිටුව. පෙළ ගන්න පුතේ අච්චු පොතේ 10 වෙනි පිටුව 9 වසරේ පොතේ. බලන්න ක්‍රියාකාරකම් අංක 6. අට්ටවණෙයි අවදානිප්පෝම් ඉදෙයිවලි නිරප්පුවෝම් ලියාගමු තේරුම් පුතේ. අට්ටවණෙයි අවදානිප්පෝම් ලියාගමු පුතේ. වගුව අවදානෙන් බලමු නැත්නම් වගුවට අවදානය යොදමු. හරි අවබෝධයෙන් ලියාගන්න. වගුවට අවදානය යොදමු. වගුවට අවදානය යොදමු. වගුවට අවධානය යොදමු. වගුවට අවධානය යොදමු. ඉබේ වලි නිරපුවෝම් හිස්තැන් පුරවමු. වගුවට අවධානය යොදමු. හිස්තැන් පුරවමු. හරිම පහසුයි. හරිද? වගුවට අවධානය යොදමු. ඉබේ වලි නිරපුවෝම් හිස්තැන් පුරවමු. හරි. දැන් ඇත්තටම අපි දැන් ෆිසිකල් පන්ති ආරම්භ කරලා තියෙනවා. ඊළඟට අපේ ඔන්ලයින් ෂෙඩියුල් එකක් යනවා. ඉතින් ඒ මේවත් එක්ක දැන් ෆිසිකල් පන්ති ආරම්භ කිරීමත් එක්ක අපේ දැන් ටයිම් ටේබල් එක ඇත්තටම කාර්යබහුල වෙලා තියෙනවා. දැන් සර් ඇත්තටම ගෙදර එද්දී ෆිසිකල් ක්ලාස් ඉවර කළා. උදේ 6 හමාරේ දැන් ෆිසිකල් ක්ලාස් අද. ෆිසිකල් ක්ලාස් ඉවර කළා ගෙදර එද්දී 5යි. හරිද? ඊට පස්සේ ඉක්මනටම වොෂ් එකක් දාගත්ත ඉක්මනටම වොෂ් එකක් දාගෙන ඉක්මනටම ආවා ඔයාලට ඔන්ලයින් ක්ලාස් එක කරන්න. ඉතින් පුතේ අපි මෙච්චර කැපකිරීමක් කරනවා ෆිසිකල් ක්ලාස් පටන් අරගෙන. ඉතින් මහන්සි කියලා අපි බලන්නේ නැහැ. ඉතාමත්ම වැදගත් විදියට හැමදේම කියලා දෙනවා. අපේ දූල පුතාලා මේකින් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔයාලා දන්න නැති වෙන ඔන්ලයින් ආයතනත් එක්ක අයිලර්නින් කොලෙජ් එකේ තියෙන ස්ථාවරභාවය. ඉතින් මේ ස්ථාවරභාවය ලංකාවේ කොහෙවත් ඔන්ලයින් ආයතනවල පුතේ මම නම් ගුරුවරයෙක් විදිහට දැකලා නැහැ. හේතුව තමයි සරුත් අයිලර්නින් එක වගේම තවත් ඔන්ලයින් ආයතන දෙකක වැඩ කරනවා. ඉතින් එහෙම ඒ ආයතන වලත් මෙච්චර අර කසුන් සර්ලගේ වගේ මෙච්චර මේ හොඳ මග පෙන්වීමක් නෑ. ඔයාලට බලන්න ඕන වෙබ්සයිට් එක තියෙනවා. ඊළඟට දැන් සොෆ්ට්වෙයාර්ස් දීලා තියෙනවා අලුතෙන්. ඉතින් හොඳ හොඳ වැඩසටහන් තියෙනවා. ඉතින් හොඳට ඒවයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න හේතුව තමයි කසුන් සර්ලගේ ලංකාවේ ඉන්නේ. කසුන් සර්ලා ඉන්නේ
ඉංගලන්ඩ් වල ඉතින් ඉංගලන්ඩ් වල ඉඳලා ඔයාලා ගැන හිතලා තමයි පුතේ මෙච්චර විෂයන් ගානක් මෙච්චර අඩු ගානකට ඔයාලට සම්බන්ධ වෙලා ඔයාලගේ දැනුම වර්ධනය කරන්න චාන්ස් එක හදලා දීලා තියෙන්නේ නැත්තම් අසන්සල්ලටත් පාඩම් ඉන්න පුළුවන් ඒ ඈත් වෙන වෘත්තීන් කරන ගමන් තමයි ඔයාලට මේ වගේ අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න දරුවෝ සෙට් එකක් ඉන්නවා ඉතින් මම මේ ඒ අය ගැන ගොඩක්ම සතුටු වෙනවා ඉතින් ඒක නිසා අපි ෆිසිකල් ක්ලාස් කොච්චර මහන්සි වුණා හෝ නැතා අපි අනිවාර්යයෙන්ම ඔයාලටත් හොඳම දේ කරලා දෙනවා. හේතුව අපේ කසුන්සල මහන්සිනවා වගේම කොඩිතුවක් උසව ඇතුළු අපේ අනිකුත් ආචාර මණ්ඩලයේ සියලු දෙනාම බලන්නේ අපේ රත්තරන් දූල පුතාලට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඉතින් මේ අධ්‍යාපනය අපි හොඳ තත්ත්වයකට ගමු මගේ පුතේ. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් ඔයාලා දකින්නවාද ශිෂ්‍යත්ව විභාගයේ තිබ්බා. ඉතින් අපේ ප්‍රදේශවලත් විභාගය ඉවර වෙන්න කලින් මාර සෙල්ලම් වුණේ. ඔයාලා දන්න ඇති ඔයාලගේ නංගිල මණ්ඩල ලිව්වනම් කොච්චර හෑන් බිල් ලැබෙන්නේ නැද්ද කියලා කොච්චර ලීෆ්ලට් ලැබෙන්නේ නැද්ද කියලා කොච්චර ඩේ කාඩ් ලැබෙන්නේ නැද්ද කියලා ඊළඟට කොච්චර ෆයිල් ලැබෙන්නේ නැද්ද කියලා පුතේ මම ගුරුවරයෙක් විදිහට මම සතුටු වෙනවා මේ අවුරුද්දේ මම එකම හෑන් බිලක්වත් ගැහුවේ නැහැ මේ අවුරුද්දේ එකම ලීෆ්ලට් එකක්වත් ගැහුවේ නැහැ මේ අවුරුද්දේ එකම කාඩ් එකක්වත් දුන්නේ නැහැ ඒ වුණාට මාතර දිස්ත්‍රික්කයේ හැම පාසලකම වැඩිම ලකුණු පොඩි තුවක් උසගේ දරුවෝ හේතුව තමයි පුතේ දැන් ඔයාලටම පැහැදිලිව පේනවා දැන් අයි ලර්නින් කොලෙජ් එකේ තියෙන ආචාර මණ්ඩලය දිහා බැලුවට පස්සේ ඒ අය කරන වැඩේ හරියට කරනවා ඒක ඔයාලට පැහැදිලි. ඉතින් එහෙම හරියට වැඩ කරනකොට අපිට වෙන මුකුත් මාකටිං කරන්න යන්න ඕනේ නැහැ. අපේ වැඩේ හරියට කරනවා නම් අපේ වැඩේ ශ්‍රද්ධාවෙන් හිත සතුටින් දෙයක් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම හොඳ ගමනක් අපිට ස්වභාව දහම් පවා උදව් කරනවා. ඉතින් ඔන්න ඕක තේරුම් ගන්න නැති බොහෝ දෙනා කරන්නේ හෑන්ඩ් බිලකට ගහලා ඒකේ මාර්කට් කරන එක තමයි කරන්නේ. ඉතින් ඇත්තට මේක වැරදි දෙයක්. ඒක මම අනිත් ගුරුවරන්ට වැරද්දක් කියනවා නෙවෙයි. ඒ අයිති කැමැත්තනේ. නමුත් මම ගුරුවරයෙක් විදියට මේ අවුරුද්දේ මම එක හෑන්ඩ් බිලක්වත් එක මුකුත්ම නැහැ. ඇත්තටම මුකුත්ම නැහැ. අඩුම ගානේ FB එකේ පෝස්ට් එකක්වත් දැවෙන්නේ නැහැ. නමුත් හැම පාසලකම වැඩි බලපුණු මගේ පාසල මගේ පන්ති වෙන දරුවෝ. ඉතින් ගුරුවරයෙක් විදියට මට ලොකු සතුටක් තියෙනවා. ඔයාලට මාර්තු වෙද්දී පොඩි තුවක් උසගේ පොතක් ගන්න පුළුවන් සරසවි බුක් ෂොප් වලින්. ඉතින් මම නිහඬව මගේ වැඩ ටික කරනවා. ඉතින් මමත් සතුටු වෙනවා අයිලර්නින් කොලෙජ් එකට සම්බන්ධ වෙච්ච එක ගැන. ඉතින් ඔයාලට උපරිම දෙයක් දෙමළ භාෂාවෙන් කරන්න තමයි පොඩි තුවක් උස සූදානම් වෙන්නේ. මම වගේම අනිත් ගුරුවරු සියලු දෙනා ඉතින් හොඳට ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන වැඩ ටික කරගන්න කියලා තමයි මම ඉල්ලන්නේ. හේතුව තමයි දැන් මමත් එක්ක ගොඩාක් ප්‍රදේශවල දරුවෝ වැඩ කරනවා. දැන් අයිලර්නින් කොලෙජ් එකේ වගේම අනිත් හැම ප්‍රදේශයකම දරුවෝ සම්බන්ධලා වැඩ කරනවා. ඉතින් ඒ අයත් එක්ක වැඩ කරද්දී ඒ අයට එපා වෙච්ච විෂයක් උදේ පොලිතුවක් උස හොඳ තත්ත්වයකට ගෙනාවා. ඉතින් ඔයාලත් ඒකෙන් ප්‍රයෝජනය ගන්න. හේතුව තමයි මෙච්චර කියන්නේ ඔයාලා ලබන අවුරුද්දේ ග්‍රේඩ් 10 වල. ඉතින් ග්‍රේඩ් 10 වල ඉන්න ඔයාලට අනිවාර්යයෙන්ම දෙමළ විෂය කියන එක අත්‍යවශ්‍ය විෂයක් වෙනවා ජීවිතේදී. ඉතින් ඒවත් එක්ක තමන් හොඳට වැඩ කරොත් තමන්ගේ අනාගතය ලස්සනටම නිර්මාණය කරගන්න තමන්ට පුළුවන්. ඒක නිසා තමයි මෙච්චර කියන්නේ හොඳට වැඩ කරන්න. ගෙදර වැඩක් දුන්නම චාට් එක ඇඳන් එන්න. නමුත් මෙහෙමයි මම දන්නවා මෙතන ඇඳන් ආපු නැති අය ඉන්නවා. ඉතින් ඒ අයගේ ලැජ්ජ වෙන තමන් ගැන අනිත් අය වැඩ ටික කරගෙන යමු. මම දැන් හිමින්මයි වැඩ ටික කරන්නේ. හේතුව තමයි අපි මම එදා දෙමාපියන් සීමිටි කිව්වා අපිට මැරතන් අපිට දැන් තියෙන මැරතන් එකක් ගුවන්. හිමින් සැරේ ලස්සනට ගේම අල්ලගෙන යන්න තමයි තියෙන්නේ. අපි හොඳට වැඩ ටික කරමු. නැත්තම් මේ පාඩම මේකින් ඉවර කරන්න පුළුවන් පාඩමක්. නමුත් එහෙම ඕනේ නැහැ. අපි හොඳට වැඩ ටික කරමු පුතේ. හරි බලන්න පුතේ. අට්ටවණියේ අවධානි ෆෝම් ලියාගන්න වගුවට අවධානය යොදමු. හරි අවබෝධින්. වගුවට අවධානය යොදමු. වගුවට අවධානය යොදමු. වගුවට අවධානය යොදමු. ඉඩෙයිවලි නිරප්පුවෝම් හිස් තැන් පුරවමු. 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 හරි. හොඳට බලාගන්න මේ උදාහරණය දීලා තියෙන එක. පුතේ මෙහෙමයි. ඔබ දන්නවා ඕනම දෙයක ශබ්දයක් කියලා දෙයක් තියෙනවා. අර කියලා තියෙන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔබ දන්නව නේද? ඒ මොනවාද? ආ මම අහන්නද ප්‍රශ්නයක්? දැන් බුද්ධාගම අපේ ටීචර් උගන්වලානේ තියෙන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ මොනවද? දන්නවද? දන්නයි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. බුද්ධාගමේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවත් දන්නවද? මොකක්ද ඒවට කියන නම? අයියෝ බුද්ධාගමයි නේද මෙතනින් මේ? අවුරුත් මුස්ලිම් දරුවෝ නැහැ නේද?
ඔක්කොම ඉන්නේ බුද්ධාගමයි කියලාමයි. හරි. හරි කවන්නේ කවන්නේ කවන්නේ. ඒ වගේ පුතේ මෙතන තියෙන උච්චාරණත් එක්ක සම්බන්ධ වෙන්න ලස්සනට වැඩක්. ඉතින් ඒක හොඳට බලාගම මෙච්චරයි තියෙන මහලොකු අමාරු දෙයක් නැහැ. හොඳට බලාගන්න සර් මේක ඉතාමත්ම පැහැදිලිව කියලා දෙන්නම් අපි කොහොමද වැඩ ටික කරගෙන යන්නේ කියලා. සර් කිව්වොත් පැන්සලෙන් ලියාගන්න කියලා ඒ විදිහට ලස්සනටම ලියාගන්න ඕන. පැහැදිලි නේ? හරි. ඔයාලට මේ මෙතන පේනවා පුතේ මේ බලන්න අකුරක් තියෙනවා. මේ අකුරක් නෙවෙයි මේක උච්චාරණයක් විදිහට තමයි අපි මෙතෙන්ට සලකන්නේ. අපි මෙතනට සලකන්නේ පුතේ මේක උච්චාරණයක් විදිහට. ඉතින් මේ උච්චාරණය තියෙන එකකට තවත් එකක්. ඒ කියන්නේ මෙන්න මේ අන් අත් මෙන්න මේ තියෙන යටින් මෙන්න මේ අන් අත් කියන එකතු කිරෙන්නේ කොහොමද කියලා තමයි මේ තියෙන්නේ. හරිම පහසුයි. පොඩ්ඩක් ඉන්න මේක තුඩ පොඩ්ඩක් මහත වැඩි. හරි බලන්න. හරිම පහසුයි පුතේ. මේ බලන්න මෙන්න මේ අන් අත් කියන එකට මේ බලන්න අ කියන්නේ තිර. තිර කියන එකේ අ තමයි උච්චාරණය. තිර අ කියන උච්චාරණය තියෙන නිසා මේකට අන්නත් එකතු කරලා කොහොමද ලියන්නේ? තිරන්දදු කියලා තමයි පුතේ ඕක ලියන්නේ. තාමත්ම සරලයි. තාමත්ම සරලයි. බලන්නකෝ. තාමත්ම සරලයි. ඊළඟට දැන් මේ බලන්න පර. ඊළඟ එක බලන්න පර. ඒකෙත් එහෙමයි. බලන්නකෝ. අයන්ෙන් තමයි පර. අයන්ෙන් තමයි ඒක උච්චාරණය අවසන් වෙන්නේ. ඉතින් උච්චාරණය අයන්ෙන් අවසන් වෙනව නම් මෙතෙන්ට එකතු කිරීමක් දාලා මෙන්න මේකම ලියාගන්න මෙතෙන්ට. ඉක්මන් කරා. එකතු කිරීමක් දාලා මේකම ලියාගන්නකෝ මෙතෙන්ට. ඉක්මන්ට. කොහොම පුරව ගන්න? ඒකට ලේසි. ඊළඟට පුතේ මේ මෙතන තියෙන එක ඒ විදිහටම මෙතෙන්ටත් ලියන්න. ඒ විදිහටම ලියන්න මෙතෙන්ට. හරි. ඊළඟට අපි ඒකේ එකතු කරලා ලියන්න යන්නේ අන්තිමට. ඊළඟට මෙතනත් පුතේ මෙතෙන්ටත් එකතු කිරීම දාලා මේක ලියාගන්න තක් දාලා මෙතනට. ඊළඟට මේ මෙතන තියෙන එක එතෙන්ට ලියාගෙන කියන විදිහට වැඩේ කරගත්තොත් හොඳට මුලුවට යනවා. හරිද? ප්‍රායෝගිකයි ඒක. පංකරමු. හරි. ඊට පස්සේ මේ මෙතන තියෙන එක අපි එහෙම කොපි ඩවුන් කරගත්තා. ඒ කොපි ඩවුන් කරගත්ත එක ඊළඟට බලන්න මෙන්න මෙතන. මේ ඔබට පේනවා පුතේ මෙන්න මේ වචනය තමයි මෙන්න මෙතන තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට මෙන්න මේ දෙක එකතු වෙලා තමයි මෙන්න මෙතනට මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතාමත්ම සරලයි. පුතේ මේක මෙතනින් ලියලා මෙන්න මේ රවුම් කරපු එක මෙතෙන්ට එකතු කරලා ලියන්න. කොච්චර ලස්සනද බලන්නකෝ. අපිට බැරි නෑ පුළුවන්. ඔන්න ඔය මඟ පෙන්වීම තිබ්බ නැති එක තමයි තිබ්බේ. දැන් පැහැදිලි නේද සියලු දෙනාටම කොහොමද නිර්මාණය වෙන්නේ කියලා? පැහැදිලි නේද? අන්න හරියි. එකක් ගාලා ලියාගෙන යමු. ඊළඟට මේකෙත් මෙන්න මේ නඩ කියන එක මෙතෙන්ට අරගෙන සර් මේ රවුම් කරලා තියෙන එක මෙතෙන්ට දාගන්න. හරිම ලස්සන වචන දෙකක් නිර්මාණය වෙන්නේ. අපි තේරුම බලමු. ඉක්මනටම ලියන්නකෝ. ඉක්මනටම. ඔන්න ඔහොම තමයි පුතේ වැඩ කරන්න ඕන. ඔහොම තමයි. නැත්තම් වේගෙන් තේරුම ලියාගමු කියලා එක සැරේ කතා කරනවට වඩා ලස්සනට ඔය ගේම ගහ ගන්න ඕන සර්. හදලා දෙන්නම් තාම ආරම්භ විතරයිනේ. අපිට වැඩ කරමු අපි. සර් අද මෙන්න මේ තුන කතා කරනවා විතරයි. සර් අද මේ තුන කතා කරනවා විතරයි. මේ තුන ඔයාලා ගෙදරදී ලියාගෙන ඉන්න ඕන. ගෙදරදී ලියාගෙන ආවට පස්සේ කොඩිතුවක්කු සර් බලනවා ඔයාලගේ හරි වැරදි. හරි වැරදි බලලා අපි බෝඩ් එකේ ලියලා මේ ටික අපි තව ටිකක් ඔළුවට දාගමු. නැත්නම් මේ මෙතනින් එහාට, ඒ කියන්නේ මෙතනින් මෙහාට යට තියෙන ටික සියල්ලම පොඩ්ඩක් ව්‍යාකරණත් එක්ක යන ටිකක් තියෙන්නේ. ඉතින් අපි ඒ ටික හොඳට ඔළුවට දා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා සර් අද මේ ටික කතා කරලා අපි ඊළඟ කොටසට යමු. ඉක්මන් කරලා බලමුකෝ. හරි. බලන්න පුතේ T
තිරන්දදු විවෘත කලේය ලියාගන්න මේකේ තේරුම පුතේ තිරන්දදු විවෘත කලේය ලියාගන්න තිරන්දදු විවෘත කලේය තිරන්දදු විවෘත කලේය තිරන්දදු විවෘත කලේය තිරන්දදු තිරන්දදු විවෘත කලේය තිරන්දදු විවෘත කලේය හරි ඊළඟ වචනය බලන්න නිර්මාණය වෙච්ච වචනය පුතේ පරන්දදු පියඹුවේය ලියා ගන්න පරන්දදු පියඹුවේය පරන්දදු පියඹුවේය පරන්දදු පියඹුවේය පියඹුවේය ඊළඟ වචනේ පුතේ නඩන්දදු ඇවිද්දේය ලියාගන්න තුන්වෙනි වචනය නඩන්දදු ඇවිද්දේය තුන්වෙනි වචනේ පුතේ නඩන්දදු ඇවිද්දේය නඩන්දදු ඇවිද්දේය නඩන්දදු ඇවිද්දේය හරි ඒක තාමත්ම සරලයි ඊළඟට බලන්න මෙන්න මේක මේ උඩයක වගේම තමයි පුතේ මේකත් උච්චාරණයක් නැත්නම් ශබ්ද කිරීමක් ඉතින් ඔන්න ඔය ශබ්ද කිරීමෙන් අවසන් වන යම් කිසි ක්‍රියාමූලයක් අතීත කාල ආඛ්‍යාපයක් බවට පත් වෙද්දී ඩබල් අ දෙකක් එකතු වෙන එක තමයි වෙන්නේ. ඔක ස කියන්නේ ඩබල් අ කියලා නැත්නම් අයියෝ තත්ත්ත් කියලා තමයි කියේ තමයි ඉඳ තියෙන්නේ විපට්ලා වෙනවා වගේම. හරිද? ඉතින් අත්ත් දෙකක් එකතු වෙන එක තමයි වෙන්නේ. තාමත්ම සරලයි. ඔයාලට පුතේ හොඳට මතක තියාගන්න කිසිම අවස්ථාවක කියලා නැහැ මේවා කටපාඩම් කරගන්න කියලා. පොඩ්ඩක් අවශ්‍ය වෙන විදිහට සංකල්පය තේරුම් ගත්තට පස්සේ හොඳටම ප්‍රමාණවත් දැන් අපේ දුල්ල පුතාලා මේ මේ උදාහරණේ මේ දෙක ලියලා තියනවා වගේම මේ දෙකටත් ඉක්මනටම ලියාගමු. ලස්සනට කරන්න ඉක්මනට. මං කරන්නකෝ. ඉක්මන් කරමු අපි. ඉක්මන් කරමු. මේ උදාහරණ දීලා තියෙනවා වගේම මෙන්න මේවටත් ඔය විදිහටම ලියාගන්න සමය අපි ඉරි ගහලා තියෙන එක වගේම එකතු කිරීම ලකුණු දෙකත් එන විදිහට ලස්සනට වැඩේ කරන ලස්සනට පොඩ්ඩක් ඉතින් මේ කොටස බෝරින් ඊළඟ කොටස් තමයි ඉතින් පොඩ්ඩක් ආශාවෙන් වැඩ කරන්න තියෙන්නේ මේ ටික බෝරින් පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් අපි හදාගමු හරි ඊළඟට පුතේ හරිම පහසුයි මේ බලන්න මෙන්න මේක මේ විදිහටම මෙතන තියෙනවා ඊළඟට බලන්න මේ ක්‍රියාමූලයට අත්තු කියන එකක් එකතු වෙලා තියෙනවා හරිම සරලයි අනේ මෙන්න මේක ඒ විදිහටම ලියලා එතනට සර් මේ රවුම් කරලා තියෙන එක එකතු කරලා ලියන්න ඔන්න හොමයි පුතේ අතීත කාල ආඛ්‍යාතයන් හදන්න අපි ඉගෙන ගන්න ඕන තාමත්ම සරලයි මම කළේ එක හදාගන්නකො ඔතන හොම නෙමෙයි ඔයිට වඩා තියෙනවා අපි 10 වසරේ තමයි ඉගෙන ගන්නෙ අතීත කාල ආඛ්‍යාත ක්‍රියාවක් නිර්මාණය කරන ආකාර 6ක් තියෙනවා ඒ 6 පිළිබඳව අපි ඉගෙන ගන්නෙ 10 වසරේදී සාමාන්‍ය පෙළට දෙමළ තෝරගන්න අයට විතරයි පුතේවා කියලා දෙන්නේ ඔයාලට ඉතින් දැන් මේ ඕනේ නැහැ දෙමළ තෝරගන්න අයට වැඩ කටික් කරගන්න පුළුවන් සර් එක 10 වසරේදී ඉතින් අපි ඒ වෙලාවට වැඩ ටික කරගමු දැනට අගාල ඔය ටික හදාගන්න ඉක්මනට ලියන්න ඉක්මන් කර
හරි. තේරුම ලියාගමු පුතේ. පළවෙනි එක පුතේ පොරිත්තන බිහි කලේය. ලියාගන්න පුතේ පොරිත්තන බිහි කලේය. පොරිත්තන බිහි කලේය. පොරිත්තන බිහි කලේය. පොරිත්තන බිහි කලේය. ඇල ඉරක් දාලා ලියාගන්න පැටව් ඇති කලේය. පැටව් ඇති කලේය. තේරුම් දෙක පොඩ්ඩක් ලියාගමු පුතේ. හේතුව තමයි TG එකේ තියෙන පැටව් ඇති ඇති කලාය කියලා. නමුත් ඕක අපේ දෙමළ සමාජය තුළ, ඒ කියන්නේ අපේ දෙමළ අධ්‍යාපනය තුළ පිළිගත් අංක එකේ මහාචාර්යවරයා බවට පත් වෙලා තියෙන පුතේ SK යෝගරාජ සර්. ඉතින් අපේ SK යෝගරාජ සර් පුතේ ඔය වචනයට පොරිත්තන කියන වචනයට තේරුම දීලා තියෙන පුතේ සර් කිව්ව වගේම අර කිව්ව වචනේ. ඉතින් ඒ වචන දෙකම අපිට වැදගත් වෙනවා. හේතුව තමයි පුතේ සාමාන්‍ය පෙළ විභාගයේදී මාකින් නිර්මාණය කරන්නේ අන්න අපේ SK යෝගරාජ සර්ගේ අනුමැතියත් එක්ක. ඉතින් ඒ අනුමැතියත් එක්ක අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපේ සර්ගේ, ඒ අපේ SK යෝගරාජ සර්ගේ වචන හුවමාරුවත් එක්ක. ඉතින් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ගිය අවුරුදු වලත් ආව, ඉතින් මේ අවුරුද්දේ අනිවාර්යෙන්ම එනවා. ඉතින් මේක නිසා හොඳට වැඩ කරන්න, ලස්සනට ලියාගෙන තේරුම් දෙන්න. හරි අවබෝධය. පැටව් ඇති කලේය. හරි ඊළඟට බලන්න පුතේ ඒ පොරිත්තදු. ඊළඟට අපි ලියුම එක බලන්න තවිත්තදු. තවිත්තදු කියන්නේ පුතේ පෙරළුනේය. ලියාගන්න පුතා. තවිත්තදු. තවිත්තදු පෙළුනේය. පෙරළුනේය කියන්නේ පුතේ නෙවෙයි, පෙළුනේය. තවිත්තදු පෙළුනේය. එහෙම ලියාගන්න. කාලය යනවා වේගින් ඉක්මන් කරමු. තවිත්තදු පෙළුනේය. තවිත්තදු පෙළුනේය. තවිත්තදු පෙළුනේය. පෙළුනේය. බලන්න පුතේ ඊළඟ වචනය කඩිත්තදු සැපුවේය. බලන්න කඩිත්තදු හැපුවේය, නැත්නම් සැපුවේය. කඩිත්තදු සැපුවේය. කඩිත්තදු සැපුවේය. කඩිත්තදු සැපුවේය. කඩිත්තදු සැපුවේය. මට පොඩ්ඩක් කියන්න. අපි මේ හන්සි අපි බ්‍රේක් 8 වල නතර කරලා තියෙන්නේ කොතනද හන්සි? අටවසරේ අච්චපොතේ අපි කොතනද නතර කරලා තියෙන්නේ? සර් මම ග්‍රේඩ් 8 වලදී හිටියේ නැහැ. බ්‍රේක් 8 වලදී හිටියේ නැහැ. මට පොඩ්ඩක් කවුරු හරි කියන්න අපි ග්‍රේඩ් 8 පොතේ අපි කොතනද නතර කරලා තියෙන්නේ? සවිතාෂේන් කියන්න පුළුවන්ද සවිත? සර් මම ග්‍රේඩ් 10 නේ, ග්‍රේඩ් 8 වලදී හිටියේ නැහැ. මින්දුල කොතනද අපි නතර කරලා, කොතනද අපි නතර කරලා තියෙන්නේ ග්‍රේඩ් 8 වල? 13 වෙනි පාඩම. 13 වෙනි පාඩම. අනිත් ටික අපි ඔක්කොම පිළිවෙලට කරලා නේද තියෙන්නේ මින්දුල? ඔව් සර්. සරුංගල් වලට වෙනකම් කරා. සරුංගල් පාඩම නේද තියෙන්නේ, පට්ටම් විදුවෝ. ඒක කරා සර්. ඒකත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පාඩමත් කරලාද? ඔව්. 12 වෙනි පාඩමත් කරා සර්. 12 වෙනි පාඩම ඔක්කොම කරලා තියෙන සම්පූර්ණව. පුතා සම්පූර්ණයෙන්ම නම් කරේ නැහැ සර්. කොතනද නතර කරලා තියෙන්නේ මේකේ? ඔය සරුංගල් හදන එකෙන් පස්සේ. පිටුම කියන්නේ පේජ් නම්බර්, වටිත පේජ් නම්බර්. ඔය තින් ඔතන ඉඳන් කරන්න තියෙන්නේ. මෙතන ඉඳන් තියෙනවා. ඔව්. ක්‍රියාකාරකම් අංක 6 ඉඳන් තියෙනවා, එහෙමද? ඔව් සර්. ආ හරි. හරි, thank you පුතේ. හරි. කමන්නේ කමන්නේ කමන්නේ. තා පාඩම් දෙක ඉවර කරන්න තියෙන අට වසරේ. එතකොට සිලබස් එක ඉවරයි. බය වෙන්න එපා. මාර්තු නෙමෙයි පෙබරවාරි මාසේ අපි වැටික් කළා, අවසන් කළා දාමු. එතකොට ඉවරයි. හරි. බලන්න පුතේ අපි කතා කරේ මෙතන කඩිත්තදු හැපුවේය. තේරුම ලියාගන්න. කඩිත්තදු හැපුවේය. කඩිත්තදු හැපුවේය. හරි.
ඉතින් දැන් ඊළඟ එක සර් උච්චර වේග හිමින් කියන්න ඕනේ නෑ දැන් ඔයාලට පුළුවන් එක වතහ ගන්න ඉතින් මෙතනත් අර උඩ දෙක වගේම තියෙන මෙතනත් උච්චාරණයක් මෙතනත් තියෙන වගේ මේ තියෙන ක්‍රියාමූල ඉතින් හරි අවබෝධයෙන් මෙන්න මේට මේ විදිහට හරි මෙන්න මේ සර් යටින් මාක් කරලා තියෙන එක ටග් ගාලා ධන ලකු හරි ලකුණු ටික දාගෙන ලියා ගන්නකෝ මහලොකු වෙලා දැන් ගන්න ඕනේ නෑ දැන් උදාහරණ දෙකක් සර් කියලා දුන්නා ඉතින් අපිට තියෙන පෑය විනාඩි දෙකකින් අපි උඩරිම වැඩ ටිකක් කරන්න ඕන ඒක ඔබට පැහැදිලි හොඳටම ඉතින් උඩරිම වැඩ ටිකක් කරගමු ඔබ පන්තිය තුල හොඳ අවබෝධයෙන් ඉක්මන් කරා ඉක්මන් කරමු අපි ඒක ඒ විදිහට ලියලා අර වගේම තමයි පුතේ මෙතන බලන්න මේ කිඩේ කියන එක විදිහටමයි මෙතනක් තියෙන්නේ ඊළඟට ඇත්තදු කියන එක ඒ විදිහටම තියෙනවා පුතේ මෙන්න මෙතනක් බලන්න ඒ විදිහට මේ බලන්න මේක මෙතනට ලියුව මේක මෙතනට ලියලා ඊළඟට මෙන්න මේස යටින් මේ බලන්න දැන් සර් රවුම් කරන එක මෙතෙන් එකතු කරලා ලියන්න තමයි කිව්වේ තාමත්ම සරලයි මේ අපි කලින් කතා කරපු සර්වාරට විග්‍රහ කරලා දුන්න මෙන්න මේ ටික වගේම තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක හොඳ පොළුවට දාගෙන දැන් ලියන්න සර් අවසානයේ තේරුම කියන්නම් ඉක්මන් කරමු පොඩ්ඩක්. පොඩ්ඩක් මේ ටික නම් බෝරින්. ඉක්මන් කරමු. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න සර් අවසානයේ තේරුම කියන්නම් එතකොට හරි. අද ශිෂ්‍යත් ලියපු නංගිල මල්ලල ඉන්න අය අයියලක්කල ඉන්නවද ඉන්නවනම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න පොඩ්ඩක් ශිෂ්‍යත් ලියපු නංගිල මල්ලිලාගේ අයියලක්කල පන්ති ඉන්නවනම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න තුන්දෙන හතරයි සසින් යවිඳියා මොකද කිව්වේ ලේසි කිව්වද අමාරු කිව්වද ආශාචිනි ලේසි කිව්වද අමාරු කිව්වද ලේසි ලේසි කිව්වා ආ හොඳයි ලේසි නම් හොඳයි ලේසි නම් හොඳයි හරි බලමු අපි තේරු ලියා ගමු පුතේ කිඩෙයිත්තු ලැබුණේය ලියා ගන්න කිඩෙයිත්තු ලැබුණේය පළවෙනි වචනේ කිඩෙයිත්තු ලැබුණේය පළවෙනි වචනේ පුතේ කිඩෙයිත්තු ලැබුණේය කිඩෙයිත්තු ලැබුණේය 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 ඊළඟ වචනය කදෙයිත්තු කතා කළේය කදෙයිත්තු කතා කළේය හරිම ලේසි කදෙයිත්තු කතා කළේය 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 හරි බලන්න ඊළඟ වචනේ පුතේ සමෙයිත්තු පිසුවේය ඒ කියන්නේ ඉව්වේය ඉව්වේ කියලා පොතේ ලියන්න බෑනේ අපිට පිසුවේය කියලා අපි ලියාගමු තේරුම
සමේතද පිසුවේය සමේතද පිසුවේය සමේතද පිසුවේය සමේතද පිසුවේය සමේතද පිසුවේය සමේතද පිසුවේය හරි හරි පුතේ අපි ඔය කතා කරේ ඔයාලත් එක්ක ක්‍රියාකාරකම් අංක 6 පළවෙනි වචන ගොඩනැංවීමේ තුන කොහොමද කරන්න කියලා තමයි අපි දැන් මේ කතා කරේ ඔන්න ගෙදරට තව තියෙනවා 1 2 3 4 5 6 7ක් මේ 7 ගෙදරදී ලියන්න ඕන අපි ලබන සතියේ බෝඩ් එක භාවිත කරලා ලියලා අපි දරුවන් එක කොහොමද මේව ගොඩනැගින්නේ කියලා අපි ලබන සතියේ බලමු ලබන සතිය අපි ඒක බලමු. ඉතාමත්ම සරලයි සර් මේ කියලා දුන්න විදියටම උදාහරණයක් එක්ක අරගෙන ලස්සනට කරන්න. ඉතාමත්ම පහසුයි පුතේ. පැහැදිලිද? ඉතින් ඒක නිසා තමයි මේ ටික මෙච්චර කපලා පොතලා කියලා දුන්නේ ඔයාලට කොහොමද මේකෙන් අපි ගොඩදා ගන්න කියලා පෙන්නුම් කරලා දුන්නේ. ඉතාමත් පහසුවෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා මම දැන් හිතනවා. ඉතින් අපි හොඳට ඒකෙන් ප්‍රයෝජනයක් ගමු. හරි ලස්සනට වැඩේ කරන්න. එතකොට පුතේ කිසි ප්‍රශ්නයක් ඉන්නේ නැහැ ඔයාලට. කියුව විදියට මේ කතා කරපු උදාහරණ ටික ප්‍රයෝජනයට අරගෙන ඒකෙන් ලස්සනට වැඩක් කරගන්න තමයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ක්‍රියාකාරකමෙන් පස්සේ මෙන්න මේ ක්‍රියාකාරකම් අංග 7ක් ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ චාට් වල ප්‍රයෝජනය අරගෙන කොහොමද නිර්මාණය කරන්න කියලා ඔයාලත් එක කතා කරන්න. ඉතින් අපි එකයින තාම කතා කරේ. ඉතින් ඉතුරු ටික අපි කතා කරලා අපි ඔය ක්‍රියාකාරකම් අංග 7ක් කරමු. ඒක පොඩ්ඩක් තියලා දැන් සියලු දෙනාම ගන්න ක්‍රියාකාරකම් අංක 8. ඉතාමත්ම සරලයි. අච්චු පොතේ 13 වෙනි පිටුව. බලන්න අච්චු පොතේ 13 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 7. Sorry 8. ක්‍රියාකාරකම් අංක 8 අච්චු පොතේ 13 වෙනි පිටුව. හරි. අපි බලමු. තේරුම බලමු පුතේ. හරි අවබෝධයෙන් බලමු. පොරුත්තමාන එලුත්තේ වෛතු ඉදේ වලි මිරකුවෝම් සිංහල සොල්ලුඩන් ඉනේ පෝම් බලමු පුතේ පොරුත්තමාන එලුත්තේ වෛතු ලියාගන්න ගැලපෙන අකුර යොදා හරි අවබෝධුන් ලියාගන්න ගැලපෙන අකුර යොදා ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවමු හරි අවබෝධෙන් ලියන්න ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවමු ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවමු ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවමු සිංහල සොල්ලුඩන් ඉනේ ඉපොම් සිංහල වචන සමග යා කරමු 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 හරි සිංහල වචන සමග යා කරමු හරි පුතේ බලන්න ඉතාමත්ම පහසුයි සර් ඔයාලට මේ ක්‍රියාකාරකම කරන්න දෙනවා විනා වචන 10ට විනාඩි 5ක් ඉක්මන් කරන්න මේ හිස්තැන් වලට ගැලපෙන අකුර පාඩමින් හොයලා ටක් ගාලා දාලා ගැලපෙන විදියට මේවා සිංහල තේරුම බලලා යා කරන්න තමයි තියෙන්නේ. හරි අවබෝධින් කරන්න බලන්න විනාඩි 5ක කාලයක් දෙනවා. ඉතාමත්ම පහසුයි. සර් ඔය වචන වලට තේරුම ලියන්න කියලා දුන්නා. ඉතින් ඔය හැම දෙයක්ම එක්ක ලස්සනට කරන්න බලන්න. මම කරන් හරි අවබෝධ. දැන් අච්චු පොත් නැති අය ඉන්නවා නම් ඒ අය ටක් දාලා පොත අරගෙන ඉක්මනට මේ වචන ටික ලියලා තේරුම ඉස්සෙල්ලින් ලියන්න. නැත්නම් අච්චු පොත නෑ කියලා අඬා වැටිලා අයියෝ
එහෙම ඉන්න ඕනේ නැහැ. අච්චු පොත නැහැ කියලා. උපන් කරා. ළමයි වාර විභාග තිබ්බයි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. දෙවෙනි වාර විභාග තිබුණායි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. දෙන්නයි. ආ, තිබුණා තියෙනවා කට්ටියට නේද? දෙවෙනි වාර විභාග තිබුණායි හෑන්ඩ් රේස් එකක් දාන්න තුන් දෙනාටත් තිබ්බේ. අපිට අටවසරේ බය වෙන්න දෙයක් නැහැ. හේතුව තමයි අපිට අටවසරේ තා තියෙන පාඩම් දෙකක් දෙකමාරක් වගේ උගන්වන්න. ඉතින් අපි ඒ ටිකක් ඉක්මනටම කතා වෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. මම කරමු. හරි අවබෝධයෙන් ලස්සනට වැඩ ටික කරා. 9 වසරේ පොතේ දෙමළ පොතේ පාඩම් දිගයි වගේ පෙන්වනට පොතේ දෙමළ පොතේ පාඩම් දිගයි වගේ පෙන්වන්න පාඩම් ලේසි. අන්තිම පාඩම තියෙන්නේ තේ ගිලෙයි තේ කොළ ගැන කතා කරන ලේසිම පාඩමක්. ඉතින් ඊළඟට පොඩ්ඩක් මැදට යද්දි නම් පාඩම් ටික පොඩ්ඩක් අමාරු වගේ වෙනවා. හේතුව තමයි එක එක දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් ඒවා මේවත් එක්ක අපි ඒවට හුරු වෙන්න ඕන. හරිද? ඉතින් මේ ටික අපි හදාගමු. දැනට පොඩ්ඩක් මේ ටික අපි ස්ලෝ එකේ කරගෙන යමු. එතකොට අටවසරේ ටිකක් තේරෙනවා නවයේ වසරේ ටිකක් තේරෙනවා පොඩ්ඩක් බලන්න ඔයාලා පොඩ්ඩක් හිතලා වෙන ඔන්ලයින් ආයතනවල ශ්‍රේණි දෙකක් එකට කරන එක දෙමළ පන්තියක් තියෙනවා නම් සර් කෙනාලා දෙන්න කොහෙවත් නැහැ කරන්නේ නැහැ පුතේ කරන්නේ නැති නිසා කියන්නේ හරිද ඉතින් හොඳට වැඩටින් කරන්න නැත්නම් අපරාධයක් අනිත් දේ තමයි මට ඔයාලගේ ප්‍රතිඵලයක් දකින්න ඕන දැන් අනිත් හැම පන්තියෙම 7-8 ශ්‍රේණි වල පන්ති වල දෙමාපියන් පවා අයිලන් කොලෙජ් එකේ දෙමාපියන් පවා කතා කරලා සර්ට කියනවා සර් දෙමළ අපේ දරුවට එපා වෙලාම තිබ්බේ සර් අපේ දරුවට මේ පාර වාර විභාගයේ ලකුණු 85යි නැත්නම් ලකුණු 90යි නැත්නම් ලකුණු 75යි ඒ දෙමාපියන්ට ලකුණු 60ක් ගත්තා සතුටුයි හේතුව තමයි සර්ගේ පන්තියට එන්න කලින් අයිලන් කොලෙජ් එකේ දෙමළ පන්තියට සම්බන්ධ වෙන්න කලින් මේ දරුවන්ට තිබ්බේ ලකුණු 20යි 18යි එක අම්ම කෙනෙක් කතා කරා ඒ පුතාට තිබිලා තියෙන ලකුණු 12යි ලකුණු 20 වල ජීවිතයටවත් ඇවිල්ලා නැහැ. ඉතින් සර්ගේ පන්තියට ඇවිල්ලා මේ මාස ගාණ කියන විදිහට වැඩ කරලා ලකුණු 55ක් දාගෙන. ඒ අම්මට ලොකුම ලොකු සතුටක් තියෙනවා. හේතුව කිව්වේ සර් හැම ගුරුවරයම කිව්වේ මේ අපේ දරුවට බෑ කියලා. නමුත් කොඩිතුවක් සර් කියන විදිහට අපේ දරුවා වැඩ ටික කරලා ලකුණු 55ක් ගත්තා මට ගොඩක් සතුටුයි. ලකුණු 20 පණින්නේ නැතුව ඉන්නේ ළමයි. මේ පුතේ හරියට වැඩ කරනවා සර් කියන විදිහට වැඩ ටික කරන්න ප්‍රතිඵලය හැදේ. ඉබේම ඉක්මන් කරමු අපි හරි අවබෝධේ විනාඩි 5ක කාලයක් දෙනවා ඉක්මන් කරන් ක්‍රියාකාරකම කරලා හෑන්ඩ් රේස් එක දාන්න ඒ පුරුද්ද තියාගන්න අපිට ඉදිරියට වැදගත් වෙනවා විශේෂයෙන් මමත් එක්ක 10 වසරේ දෙමළ තෝරගන්න ආයක විශේෂයෙන්ම වැදගත් වෙනවා පුතේ මේ හෑන්ඩ් රේස් එක දැනේ සංකල්පය එතකොට අපිට අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න මේ සම්භාවිතාවයක් තියෙනවා කියන්නේ ඔන්ලයින් වල නෝව තමයි කොලිතුවක්ු ටික්ස් කියලා කියන්නේ. ඉතින් අපි ওই ටික්ස් ටික භාවිතා කරලා ලස්සනට වැඩ ටික කරමු අපි. ඒක තමයි වැදගත් වෙන්නේ. හරිම නියමයි පට්ටනේ. කොලිතුවක් සැද දෙමළ කියලා ඉක්මන් කළ ක්‍රියාකාරකම කරන්න. ක්‍රියාකාරකම කළා හෑන්ඩ් රේස් එක දාන්න පුතේ. ඉක්මන් කරමු.
ක්‍රියාකාරකම කළා සබ්ද නොකර ඉන්න එපා පුතේ ක්‍රියාකාරකම කළා හෑන්ඩ් රේස් එක දාන්න එතකොට සර් දන්නවා ඔයාලා ක්‍රියාකාරකම කළා ඉවරයි කියලා හරි අවබෝධයෙන් අර හෑන්ඩ් රේස් දාන පුරුද්ද තියාගන්න වැඩේ ඉවර කළා සබ්ද නොකර ඉන්න එපා හෑන්ඩ් රේස් එක දාන පුරුද්ද තියාගන්න එතකොට අපිට දැන් සර් ඔයාලා වැඩේ නොකර හෑන්ඩ් රේස් එක දැවත් වැඩක් නැහැ නේ ඉතින් Kami kenal dengan liver, ayo, ada lagi. Apa yang kita naga tuh itu nih? Hah? Nih kami ini baru ada cara suruh ngarep. Apa yang kita naga tuh itu? Oh, deh, ada cara mau. හරි අවබෝධ දෙලියා ඉක්මනට හෑන්ඩ් රේස් එක දාන්න ඉක්මනට වැඩේ කරලා hari awal ini pangkalan ayo sama haraya potel lewa kana hara lewa datu tarma sama haraya pantani datu tarma panti lagi ini pak ada kerana ada kerana baru ganda ku dewa nih kuda ගන්නපු දේවල් තියෙන්නේ හරිම ලස්සනට ලියන්න පුළුවන් නියමයි අන්නේ වැඩ කරා දෙන්නයි බලමු වේගෙම වැඩ කරනවා දහ දෙනා කවුද කියලා දෙන්නයි ඕෂදී සත්සර්මි සහ සශිනි හොඳයි සශිනි තමයි ඉස්සෙල්ලා වැඩ කරලා තිබ්බේ මේගෙන් වැඩ කරන දහ දෙනා බලමු ඉක්මනට වැඩ කරා ඉක්මනට මේ ප්‍රශ්නයකට යන්නේ සාමාන්‍යයෙන් විනාඩි 4ක් වගේ hari awal bodi mangkara Shakira ada sindu kian apa buat nih Shakira apa mereka ah Shakira oke ah orang gift pack tiba nih itu kasus lagi oke ah baik muka beda lagi tuh sindu ya ada dia ulpa tuh mama පොඩක් කොරසක් කියන්න බෑ සර්ට බෑ සම්බන්ධයෙන් බැරි වුණා. පොඩක් කියන්න ඕන. අනිත් අය දිනන. දැන්ද සර්? අන්තිමට කියන්න. අන්තිම විනාඩි 5 කියන්න. සර් chance එකක් දෙන්න. සර්ට බෑ සම්බන්ධයෙන් උන්නේ නැහැ. පන්තියක් තිබ්බ නිසා මේ මොන ගායිකාව වුණා නියමයි. මංගල ලියලි වලලා හෑන්ඩ් රේස් එක දාන්න හෑන්ඩ් රේස් එක දාන්න හරි අවබෝධයෙන් ලියන්න ඉක්මනට ඕවා ඔයාලා කරන්න ඕන ඔයාලා කරාට පස්සේ ඕන පොඩි තුවක් තුස සාකච්ඡා කරන්න නැතුව වැඩක් නැහැ. දැන් අනිත් අයර සාමාන්‍ය පේපර්ස් වලට ගියාට පස්සේ ලකුණු අඩුයි. ඉතින් එහෙම ලකුණු අඩු වුණාට පස්සේ
guru orang itu sama bani ini sama hari dimana biar, mang dakin deh ya, itu matanya jinte orang dimana biar kata kalau kalau dawat wacanya kian nitnya, isi mau setahu mana wacanya kielatnya dimana biar, itu sama aja, sebaiknya kerja dia dimana biar, kalau kita mau dana, jadi ini tak tertek, dan wala biar kalau kita panti pada sampan dengan mana, lakukan wadu ini kalau tuh, wala ni berat deh, sama guru orang yang mahaan sih orang dia kugan dengen, mama sama guru orang itu mah acara karna. Ting hamba kenal ma, beda kerana ting anita ya, kongre beda kerana wala beda kerana mana, tang guru beri kecchera mahansi ma, beda ni, wala mana beda kerana, faham tidak? Pahai, pah hand raise, visak kat visi pahak kat pinno, itu kama minno, apa yang akan umat kamanne, itu kama seringno, itu wala beda kerana mana, tu ber, tu mang beda kerana beda kene. Hand raise visakat visi pahakat inno. Visa visi pahaya apa yang kang sir inno ganda ni naya tinggi hatar. Beda kerana nanti lama itu leave la ayam nih visi pasnya apa? Hari tu. Mehara nimandi. Mehara nimandi. Hatata yang anu nama. Moko. Pasan coba kita kiri itu tu panti. Ah? Apa yang nak ukur mukaan mereka nak pergi ke fashion show ker? Eh macam mana tu? Ah, eh macam mana tu? Ikan kerang. Geta pan nara ada ni, jangan sedek ka. Geta pan na, ikan. Kamu ikut kerang nata matuk na geta pan. Mangkara, hand raise, visai si pahaya tera inno. Itu eh tukar tama sah dan ni wala liye lagi ya. Nanti wala liye lagi. Hari hari mata pasnya ni, mata tu wala liye lagi. Nona mata gudak tu dah. Itu mama tu deh ayah mama ni lah. Nada physical ke lagi lagi. Kita, anu okay wala ni wala. Guru arahkan dawasan berita keragaman wala. Nanti apa rahaya? Guru orang yang dahulu sebut itu, wanita kat keraga, nama orang. Nampaknya ini kapar ada tu. Sapi yang kita hampir ni payah ina di tihai. Orang payah ina di tihai tu le wanita kan nama orang ini tamai. Orang lagi perhati pala ni iran ni beri. Barang bentar nama ni. Dan dunia ina di paha dahaya kejar dulu. Ina di dahaya kejar. Pasalnya apa? Apa yang akan dimuat? Ini kisi pasalnya apa? Hand raise, visai, si paha apa yang wanita kan mangi teringin hatu ganan ni. Isi pasnya apa? Kadang nak kerja, kadang kerana nampak ayu men, faham dia pasnya apa macam tu? Untuk lihat ikhman dah hitam balal lihat. Kolah hai. Lian. Saya dah kalah balik ni. Ya. Saya tak peluang ilah itu tegak paper yang kalah balik tak balang. Makaran luar. Mangkaran. Sebenarnya hitler balal ya. Amal ni pulua. Mangkaran apa? Mangkaran. Kolah hai, sama tu kolah hai. Ada lagi pasnya ni.
Apa yang akan ini? Itu badan nih. Mau nih, badan karena mana di lolo badan ini kan? Dola hai. Orang terbaca, luku aja lah dia asli kalau begini. Hari ini kan padat terlalu ini, karena ini hari kita kerana. Orang terbaca, luku sali kara udah kalau begini. Hari ini. Ini kan taman gue lulu cuma kan, itu ada yang kerana itu cerai. Hati, jadi sah. Apa lagi wala pau? Tentang wala di demam yang pau. Nih, mixer pun sih pihak cara kama minari dah ya terputus kerana mereka yang lagi kan wala di namanya wasan ini nih ada nih. Tapi dia kasih alu tek grup pada yang chat kerana, tentang pilih pilih main FIFA ya kan, tentang PUBG kan. Oh pasnya nih. Anak itu orang orang jopi nih. Mesin pada kerana itu atu bau dingin. Apa itu dulu ada garment yang aku luar ni mana ini kocer honda barang mana ini garment yang di ni mana ini deh apa tuh garment yang kerja gila barang kerja ni mana oh pasnya apa boleh bagi punji ke agak apa ni hari dah hari kerana dah ini kan barang bukti yang walau nama yang asalnya kita nama kita ni apa pasnya apa yang ada kocer ada yang kerap kerja ni kalau kau kerja ni walau walau orang barang aja lah apa yang asalnya kalau dia lah panti barang honda barang ni mana Jika pasih ting, dekai dekai, peningnya macam mana kapten? Kapten. Kalau tak puri hari puri, macam sah hari le beri kerang. Mandarnya mama tak kerang hari ni, ni kerang ni yang lepas. Mata langkah ni kuhin dia mana pasnya ni? Kerang ni dia beri kerang ni cerah. Kelas ni kalau muka ni mahu ada tiang lalu buka mata ni. Mau post aja kat jauh. किसी गुरुवारे के पोस्टर के बाहर ने पोस्टर आएगा हमने हाँ देखो इतना नेता कोटे करने में तीन है बाय लंका को हिंदी में मनोवश नहीं है वाला अंपायर है को हिंदी में मनोवश नहीं है ऐसा वैरी करेगा ना हरी बहुत है पस्त है ना हाथ लगाने का नहीं मनोवश नहीं है एक याकार का मत करने का मम्मी अन्� Mata pasnya apa dia? Tur laban satu hari berapa kan lama itu interak sambandu ini? Amar lada tu na amaru misa nukar ini nak puluah? Ini mandang na amaru misa ini nak puluah? Nampang sharein nanti misa ini nak puluah? Ini ni hema daru ini mana? Taman kerapukan ini dah handle sih. Hari hari mandeng na laban satu ini. Kalau kerana nanti ada inna orang lain ni, pasnya mana? Hai, malu. Odi, mata ulama ini siapa dengan nama dia? Hei, tu mama wala lagi banyak. Lama ini satu lagi nama dahai wasal dia boleh tawar kat tu gani. Tengah hari boleh gani naya tiak kat. Hari dekat mata kat dia agan. Mula dekat nama ini siapa tawar kat nama wala lagi dia akan. Mula dekat nama wala lagi dia mata pasnya naya. Hai, malu. Palu ini ke putih. Palu ini ke. Sevel kukula hari nang hari dah agan. Sevel kukula
සේවල් කුකුලා පළවෙනි එක සේවල් කුකුලා දෙවෙනි එක පුතේ ගුප්පෙයි කුණු නැත්තම් කසල ගුප්පෙයි මේකට එන්න ඕන සේවල් අපි තව ලොකුවට ලියමු එතකොට හරිනේ මේකට එන්න ඕන සේවල් කුකුලා මේකට ගුප්පෙයි ඊළඟට ආවල් ආශාව ආවල් ආශාව ඔය විදිහට එන්නවන පාඹුල ආවල් ආශාව ඊළඟට ඉරතින ඉරතින කක්කල් මැණිගල ක්‍රියානික්මන ඉරතින කක්කල් මැණිගල ඊළඟට පුතේ කුංජු කියන්නේ පැටියා ඔය ඔක්කොම ගන්නලා උගන්වපු වචන. ඉතින් ඒකයි පුතේ අච්චර විනාඩි ගානක් තියලා ඒක ලියන්න බෑ කියලා කියන්නේ ඔයාලගේ 9 වසරින් කියන එකකින් වැඩක් නැහැ. හරිද? 9 වසරින් කියන එකකින් වැඩක් නැහැ. ඒ නිසා තමන් එන්න 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 වයසෙන් මෝරද්දි තමන්ගේ ඇක්ටිව් එක, තමන්ගේ මොටිවේෂන් එක, තමන්ගේ තියෙන එන්කරේජ් එක, ඩෙවලොප්මන්ට් එක මොම දෙයක්ම හදාගන්න බලන් අපරාධයක් ඔයාලා තමයි ඉදිරියට තමයි ඉදිරියට ඔයාලා දැම්ම තේරෙන්නේ නැහැ ජොබ් එකකට ගන්න ගියා කොහොමකින් ඔය ඉන්නම් ඔයාලා ඉඳලා මෙහෙම වගේ ක්‍රියාකාරකම් විනාඩි 10කින් කරන්න බෑ කියලා කියන්නේ ඔයාලගෙන් ඇති වැඩක් කොහෙත්ම නැහැ ඉතින් ඇත්තටම නැහැ තේරුමක්ම නැහැ ඉතින් ඒක නිසා ලැජ්ජ වෙන්න තමන් ගන්න 9 වසරේ කියලා 10 වෙයිද ලබන අවුරුද්දේ 10යි ලැජ්ජ වෙන්න තමයි ඉන්නේ අන්තිමට ප්‍රාදයක් ඒක හරි ඊළඟට බලන්න වෛරු බඩ මට මෙහෙම කියන්න වැඩක් නැහැ වැඩ කරන කුංජි උන්ටි කොහොමද වැඩ කරනවා අනිත්‍යයේ ප්‍රශ්නේ අපරාධයක් ඒක. වෛරු බඩ. වෛරු බඩ. වෛරු බඩ. ඊළඟට පුතේ විලේ මදිපත්‍ර වටිනා. විලේ මදිපත්‍ර වටිනා. ඔය සියලුම දේවල් මේවයි තිබ්බා. හරිද? මෙතන ඉඳන් ඔය සියලෝම දේවල් පිළිච්ච වචන තියෙන්නේ අත්තපල් කියන්නේ අමාරු කියලා වචනයක් ඔතන දෙන්න දෙයක් නැහැ පුතේ ඔක්කොම පිළිච්ච වචන ටික තිබ්බේ ඉතින් ඒක නිසා තමයි කාලය දීලා වැඩේ කරන්න කිව්වේ සර් අයිමත් ඒක ගැන කතා වෙන්නේ නැහැ හරි විලේ මදිප්‍ර වටිනා ඊළඟට කවලේ දුක ඊළඟට දානියම් දාන්න මහිල්චි සතුට ඔන්න ඔය විදිහට තමයි පිළිතුරු ටික එන්න ඕනි ඉක්මංගල හදාගන්න මෙතන ඉහට සර් කියන්නේ නැහැ හේතුව ආපු දේවල්නේ අපරාධයක් වෙලාව. වැඩ කරන කෙනා කොහොමද වැඩ කරනවා? අනිත් අය කොහොමද දුන්නත් වැඩක් කරන්නේ නැහැ නේද? ඒක හැටිදි ලංකාවේ වැරද්ද. හොඳයි ඒක. අර කිව්වේ රස්තා ටික තියෙනවා ඒ අයට. ගාමන්ට් යන්න. ඊළඟට වඩු බාස් කෙනෙක් වෙන්න මේ වැඩ තියෙනවා. හොඳ රස්සානේ. හොඳයි. අනිත් අය AC පුටුවල වාඩි වෙලා ඉති ගිනිනව කතරගෙන ඉන්න පුළුවන්. එන්නේමයි. හොඳයි. ඔය තේරෙන්නේ දැන් මනේ විදිහට තේරෙන්නේ. මෙයා ඉක්මනට හදාගන්න. මේක 10න් 10ම හරියයි ඉන්නවනම් හැන්ඩ් රේස් එකක් දාලා බලන්න 10න් 10ම 10න් 10ම හරි කෙනෙක් ඉන්නවනම් හැන්ඩ් රේස් එකක් දාන්න 10න් 10ම හරි කෙනෙක් ඉන්නවනම් හැන්ඩ් රේස් එකක් දාන්න හොඳයි 16ක් ඉන්නවා හොඳයි හොඳයි හරි හරි පොඩ්ඩක් ලියා ගන්න ප්‍රශ්නයක් දැන් ලියන පොත අරගෙන තියෙන පොත අරගෙන ලියාගෙන ප්‍රශ්නයක් මෙහෙම ලබන සතිය වැඩ කරන අය විතරක් සම්බන්ධ වෙන්න පැහැදිලිද වැඩ කරන අය විතරක් ලබන සතිය සම්බන්ධ වෙන්න මම නම් අනිත් ගුරුවරු වගේ යන්නම් වාලේ උගන්වන්න නම් නැත ඒක හොඳට මතක තියාගන්න පැයක් වුණත් මම ඉන්නවා වැඩක් නෑ හරි හරි 9 වසරේ පොත ගන්න 8 වසරේ පොත නෙමෙයි 9 වසරේ ලියන පොත ගන්න 9 වසරේ ලියන පොත ගන්න නමේ වසරේ ලියන පොත ගන්න නමේ වසරේ ලියන පොත අරගෙන දැන් පාඩම් මාතෘකාවෙම ලියලා ඇත්තේ
ක්‍රියාකාරකම් දෙකක් කරන්න කියලා තියෙනවා. ඉතින් ඒවා දැන් කළ ඇති සමහර අය නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අය බලන්න සමහර ජොබ් එකක් තියෙනවා නාගදී ගාමන්ට යන ජොබ් තියෙනවනේ ඕන තරම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අද දිනේ දාගන්න. අද දිනේ දාගෙන ලියාගන්න ප්‍රශ්නයක් මෙහෙම. පහත සඳහන් වචනවලට ගැලපෙන ඉක්මන් කරමු. පහත සඳහන් වචනවලට ගැලපෙන හේතුව මෙහිමයි පුතේ. ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේ ගිහිල්ලා නිකන් ඉඳිය කියලා A එකක් දෙන්නේ නැහැ. නිකන් ඉඳිය කියලා B එකක් දෙන්නේ නැහැ. Taman ලියන ප්‍රමාණය මත තමයි Tamanට A එකද B එකද තීරණය වෙන්නේ. ඉතින් එහෙම A එකද B එකද කියලා තීරණය වෙනකොට ඔයාලා කොහම වුණොත් Tamanට ඉතින් SRමාර්ග චුවර් එකක් නැති වෙයි. පැහැදිලිද? මේක නිසා කෑ ගහන්නේ මෙච්චර. ප්‍රයෝජනයක් ගන්න අපරාධයක් නේ 9 වසරේ ඉඳන්. ලියාගෙන පහත සඳහන් වචනවලට ගැලපෙන දෙමළ වචන ලියන්න. 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 අංක එක ලියන්න පුතේ. අංක එක මව් කිකිලිය. 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 අංක දෙක පුතේ පැටියා. අංක දෙක පැටියා. අංක දෙක පැටියා. පැටියා. ඊළඟ වචනය උකුස්සා. 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 ඊළඟ වචනේ පුතේ තනියම. 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 ඊළඟ වචනය පරවියා. 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 ඊළඟ වචනය පුතේ කූඹියා නැත්නම් කුහුඹුවා. කූඹියා නැත්නම් කුහුඹුවා. කූඹියා නැත්නම් පුතේ කුහුඹුවා. කූඹියා නැත්නම් කුහුඹුවා. කූඹියා නැත්නම් කුහුඹුවා. ඊළඟට පුතේ වැද්දා. වැද්දා. ඉගෙනගත්ත නැත්නම් වැද්දෙක් වෙන්නත් පුළුවන් ළමයි. හරිද? ඉගෙනගත්ත නැත්නම් වැද්දෙක් වෙන්න පුළුවන්. හේතුව දැන් ඔයාලා පොඩ්ඩක් හිතන්න. දැන් අච්චර ලේසි ක්‍රියාකාරකම් විනාඩි 10ක් දීලා ලියන්න නැත්නම් පඬිත ආචාර්යගෙන් සියලාගෙන් ඇති වැඩක් තියද? ඇත්තම කතාව. ආ අපිට බත්පංගුවක් කන්න යනවද විනාඩි 10ක්? එච්චර යන්නෙත් නෑ නේද? බත්පංගුවක් කන්න යන්නෙත් නෑ විනාඩි 10ක්. මම දන්නවානේ සමහර අය බෙදා ගන්නවා රුවන්වැලිසෑ ඒවල් වගේ. මෙන්න විනාඩි දෙකෙන් තුනෙන් කාලි ඉවරයි. මස් කෑලි කට්ටවත් ඉතුරු වෙන්නේ. ඒ තරමට කාලි ඉවරයි කට්ටා. ඉතින් මේ එච්චර ලේසියෙන් බත් කන්න පුළුවන් නම් මේ උගන්නපු දෙමළ වචන ටික බැරි වෙන්නේ කොහොමද? ඉතින් ඒක නිසා බලන්නේ. ඒතෝ ලබන අවුරුද්දේ විභාගයේ පඬිත ආචාර්ය සියලා පාලම් කරන්න. ලබන අවුරුද්දේ 10 වසරේ ඊළඟ අවුරුද්දේ 11. පාඩම් කරන්න නැති වුණොත් ඉතින් හොඳයි වැද්දෙක් වෙන්න පුළුවන් නියමයි. එතකොට නියමයිද? හරි. බලන්න ඊළඟ වචනය පුතේ. ඊළඟ වචනය කොළය. 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 කොළය.
කොළය කොළය ඊළඟට පුතේ ඉවුර ඔන්න හොඳට මතක තියාගන්න. ඔය ලේසියෙන් අහුවෙන්නේ නැහැ වචන. ඒකව දැන් ඊළඟ ක්‍රියාකාරක වදිනේ ක්‍රියාකාරකම් අංක 9. ඔය ක්‍රියාකාරකම් අංක 9 කරගෙන යද්දි තමයි ඔය වචන ටික අහුවෙන්නේ. පැහැදිලිද? දැන් සමහර කට්ටිය කල්පනා කරනවා වැද්දට කියන්නේ කොහොමද? ආ අටවසරි ඉගෙන ගත්තානේ මතක නැද්ද? ආ ඉගෙන ගත්තානේ නා. ඒකනේ ඉතින් දැන් පුළුවන් වෙන්න ඕන. කොහොමද වැද්දට කියන්නේ? දන්නා හැන්ඩ් රේස් එකක් දාන බලන්න. වැද්දට කියන්නේ කොහොමද හැන්ඩ් රේස් එකක් දාන බලන්න. දන්නයි දන්නයි. දන්නයි. බොරු කියන්නේ පාසල අහනවා අනිවාර්යෙන්. හරිද? උදාහරණවා පොයිෂන් වල වෙන්දාම් පරිදුසෙදු සත්‍යම් සොල්ලුක. කරුණාකර ඇත්තම කියන්න. නැත්නම් අපාය ගියාට පස්සේ අර අපාය ගියාට පස්සේ අර මේ උණු කරපුවා දාද්දි අම්මෝ බොරු කියන්නේ බය වෙන නිසා ඇත්ත කියන්නේ. ආ ඔච්චරයි දන්නේ. අයි අටවසරින් දී නැද්ද ළමයි? අයියෝ අපේ රටේ අනාගතේ මුංජි ඔබ තමයි නේද? දර්ශිකා කියන්න බලන්න දර්ශිකා සොල්ලොංග වේඩන්. හොඳයි වේඩන් නියමයි පුතේ. දර්ශිකා ඔවා මේ ග්‍රේඩ් 8 ක්ලාස් එකේ ඉන්නේද? ග්‍රේඩ් 8 ක්ලාස් එකේ ඉන්නේ නැහැ මට මතක නැහැ. නෑ සර්. ඒ නෑ ඒකනේ මතක නැහැ ඔවා ඉන්නේ නැහැ. ග්‍රේඩ් 9 එකටද සම්බන්ධ වෙන්නේ? ඔව් සර්. හොඳයි පුතේ හරි. හරි. ලියාගමු ඊළඟ වචනේ ඉබ්බා. ඉබ්බා ඉබ්බා ඊළඟට හාවා ඉබ්බා හාවා ඉබ්බා හාවා ඉබ්බා හාවා ඉබ්බා හාවා ඊළඟ වචනේ පුතේ නින්ද නින්ද අපේ ළමයි කැමති නේද දූලා නම් අයි නින්ද කිව්වොත් ඊට වඩා දෙයක් නින්ද මම දන්නවා නිවාඩු දවසේ නම් පන්ති එක දවසක් ගන්න නැති දවසට උදේ අවදි වෙනවා 9ට විතර ඊට පස්සේ හොඳ දත්ම දින්නෙත් නැහැ මුණ හොදන්නෙත් නැහැ කනවා හොඳ රුවන්වැලි සෑයක් වගේ බත් පන්දුවක් අයි දෙක නිකන් නෙමෙයි හොඳ රුවන්වැලි සෑයක් අන්නේ ඊට පස්සේ ටීවී එක පොඩ්ඩක් දාගෙන බලනවා ඊට පස්සේ අයි 11ට විතර අයි ඇඳට යනවා ඊට පස්සේ ෆෝන් එක ඔබනවා ඊට පස්සේ අයි බඩගින්නක් එනවා එකට විතර ඊට පස්සේ කනවා රුවන්වැලි සෑයක් වගේ හොඳ බත් පන්දුවක් ඊට පස්සේ දෙමළ චිත්‍රපටියක් යනනම් ඒක බලනවා ඊළඟට 3ට විතර අයි නිදියනවා ඊට පස්සේ පහර දියන්නේ නැහැ ඊට පස්සේ තමයි මූණ හොදන්න යන්නේ අයියෝ අපේ රටේ අනාගතේ පුංචි ඔබ තමයි නේද හරි නින්ද ඊළඟ වචනේ පුතේ වේගයෙන් 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 ඕවනම් දැන් පුළුවන් වෙන්න ඕන වේගයෙන් වේගයෙන් ඊළඟ වචනය පුතේ සෙමෙන් සෙමෙන් ඔන්න ඕවා පුළුවන් නම් නියමයි ඕවා පුළුවන් නම් නියමයි පුළුවන් නිසායක් වගේ බත්පංගුවක් කනවා වගේම ඕවත් පුළුවන් නම් නියමයි එතකොට තා බත්පංගු දෙකක් වැඩි පුර ගන්න එතකොට නියමයි සෙමෙන් ඊළඟ වචනය පුතේ තරංගය තරංගාවලිය නෙමෙයි පුතේ තරංගය තරංගාවලිය නෙමෙයි තරංගය 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 ඊළඟට පුතේ ජයග්‍රහණය ඔන්න නියම වචන ජයග්‍රහණය 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 මේ 9 වසරේ අච්චුපත නැති අය print out එකක් ගන්න අනිවාර්යෙන්ම හේතුව ඉදිරි පාඩම් වලට යද්දී අච්චුපත තිබීම අත්‍යවශ්‍යයි. හොඳට ඒක හොඳට තරයේ සී තබා ගන්න නැත්නම් අපරාධයක්. ජයග්‍රහණය 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 වචන කීයද? වචන කීයද ළමයි?
ඉනෝද්‍යා වචන කීයද? 16යි සර්. 16ක් ලිව්වද? ඇත්තද? 16ක් ලිව්වද? එහෙනම් අපි 20ක්ම ලියමු. හරි. 17 වෙනි වචනේ ලියාගන්න. 17 වෙනි වචනේ ලියාගන්න. හැරිලා 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 ඇහැරිලා නෙමෙයි හරිද? හැරිලා 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 17 වෙනි වචන ආ sorry 18 වෙනි වචනේ ලියාගන්න බැලුවේය 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 19 වෙනි වචනේ ලියාගන්න ඕනි දිව්වේය 19 වෙනි වචනේ දිව්වේය දිව්වේය අන්තිම වචනේ ලියාගන්න ජයග්‍රාහී වචනය පියෑඹුවේය 20 වෙනි වචනේ ලියාගන්න පියෑඹුවේය ඔය වචන ලිස්ස බැරි නම් අයියෝ කරුණාකරලා අද රාත්‍රී ආහාර වේල ගැනීමෙන් වළකින්න ඔය වචන විස බැරි නම් හරිද තමන් විනවද ලැජ්ජ වෙන්න ඔය වචන විස බැරි නම් අපරාධ හරි අපි බලමු දැන් සියලු දෙනාම ගන්න 9 වසරේ අච්චුපතේ 14 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 9 කාලය යනවා වේගෙන් ඉක්මන් කරමු ක්‍රියාකාරකම් අංක 9 බලමු පුතා කුලුක්කලාහ ඉනේයි බොම් විරුම්බිය සොක්කුඩත්තිනේ තෙරිවු செய்வோம் බලන්න පුතා කුලුක්කලාව ඉනේවෝ ලියා ගන්න කණ්ඩායම් වශයෙන් එකතු වෙමු හරි අවබෝධෙන් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු ලියා ගන්න තේරුම කණ්ඩායම් වශයෙන් එකතු වෙමු ළමයි අච්චු පොත් නැති අය ඉන්නවා නම් print out එකක් ගන්න වහාම හොඳද නැත්තම් ඉදිරි පාඩක් කරගෙන යන්න බෑ ඒක නිසා කියන්නේ කණ්ඩායම් වශයෙන් එකතු වෙමු කණ්ඩායම් වශයෙන් එකතු වෙමු කණ්ඩායම් වශයෙන් එකතු වෙමු විරුම්බිය ෂොට් කූට්ටත්තිනේ තෙරිවු செய்வோம் කැමැතිම හරි අවබෝධ ලියාගෙන කැමැතිම ෂොල් ෂොට් වචන කාණ්ඩය තෝරා ගනිමු කැමැතිම වචන කාණ්ඩය තෝරා ගනිමු කැමැතිම වචන කාණ්ඩය තෝරා ගනිමු හරි බලන්න පුතේ කැමැතිම වචන කාණ්ඩය තෝරා ගනිමු තෙරිවු செய்வோம் තෝරා ගනිමු තෝරා ගනිමු කැමැතිම වචන කාණ්ඩය තෝරා ගනිමු හරි බලන්න ඊළඟට ඊළඟ එක තියෙනවා පුතේ සිත්තිර කඩේ ඔන්රේ එළුවෝ ලියා ගන්න චිත්‍ර කතාවක් ලියමු හරි අවබෝධයෙන් චිත්‍ර කතාවක් ලියමු මේ මේ කතාවේ මෙන්න බලන්න දැන් බලන මොන චිත්‍ර කතාවද කියලා බුදු අම්මෝ නියම ළමයි හැබැයි නියමයි චිත්‍ර කතාවක් ලියමු කිව්ව පාර බලනවා මේ උඩ බිම අහස නෙවෙයි ලියන්න කිව්වේ හරිද චිත්‍ර කතාවක් ලියමු කියන්නේ මේ ඊළඟ එක බලන්න සිත්තිර කඩේ ඔන්රේ එළදුවෝ චිත්‍ර කතාවක් ලියමු වහු පෙරේ කච්චි පඩුතෝ පන්තියේ ප්‍රදර්ශනය කරමු චිත්‍ර කතාවක් ලියමු 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 පන්තියේ ප්‍රදර්ශනය කරමු සරි හරි නේද අරනේද ළමයි කො මනිෂාද යාළුවා මනිෂා යාළුවා කොහෙද මොකද සර් යාළුවා කොහෙද ඈ යාළුවා යාළුවා කොහෙද
Iya, nah, pasti dua lu kita pantir sampan dulu nih, pasti dua. Nah, sir. Ah, saya udah matakan ya, orang muda. Ini kan, minggu lagi nggak mata kayak muda. Kau sih, lu kita pantir sampan dulu nih, kau sih. Kau sih? Oh, deh, nanti. Ada. Ada tuh pantir sampan, eh, ini kayak mata wakilnya, hari kawan, nih, kawan, nih, kawan, nih. Hari. Balamu api, balan ya. Tohudi onram liagan kandaya ikka, hari awaboding, kandaya ikka, kala yang awaboding ikpangkala liagamu, kandaya ikka, unna wacan, hari de, unna den lesi. Balan kepala ini wacan ya, taikoli mau kikiliya, dan kalpana agana mau kikiliya kira kuhiri hari ikka kawa, pada mata kenanya ni mukjizat lagi, lepas tapi nama samara ini mihima kahana wa, mihima kahana wa. Ini case paling naya daru ini kerana, mana tahan ini. Samara ya kahana wa, kamu pada mata kuni mahat mata kerana. Ayo, kamu ni ini beda kerana hari ini. Hari ini, tai koli mau pikir ya. Dewi ni baca ni putih parundu. Parundu tiannya ukusa. Lihat kan putih parundu ukusa. Parundu kayaknya madu aja nih, hari itu ukusa. Parundu kayaknya madu aja nih, ukusa. Parundu kayaknya ukusa. Mana lagi sih bacaannya? Kunci. Laksana itu ucar nih kan tuh di bawah. Samahar lamai dulu kian apa nara pasi kayaknya? Kunci. Oh, he mai kian. Hari itu, oke laksana itu ucar nih kan tuh he mai. Kunju, laksana ya, juyan lagi ya ini, tar keju juyan nih, keju, evake kunju, evake itu mah ucar nih kan, harus deh. Dan pambi gila teacher ucar nih karena nih buat kunju dia lah nih, katar nih tuh juyan nih bah, harus deh laksana juyan nih. Kunju, kamu tuh laksana mana tapi nih ya di kunju, ah ini ya mah, lihat kan nih peti ya, kunju dia nih peti ya. Ini mah ini ya mah, malah gila kan ini ya mah putih. Singhal kali ini malah tek balad, lihat laksana itu. Kunju petiya, ilang itu. Odiadu diuwe ya. Kalau itu aku sah, ya apa nih game hadan nih, di mana teacher ini? Atau orang ni apa? Odiadu diuwe ya, main dengi, main di mana itu kata? Odiya tu diuwe, ilang kita balan kita perendu kianne PM buwe, perendu kianne PM buwe, siapa ni sama banking singhalai mata orang mana? Oh, dengannya dulu orang mana? Siapa ni sama ini laksan mati teachers lah, banking orang ni apa? Aduh, perendu PM buwe. Ilang kita putih, tania hakian ni tania, ni pangkaramu, tania hakian ni tania, maybe, hatiyah ni mei, tania hakian ni tania, netam tania mah, ilang kita Kek ilai, kek kianne ahenawa ilai kianne nahe, kek ilai ahune nahe, kocra lesi da balanna, kek ilai ahune nahe, amma enakku kek ilai, amme mata ahune nahe, gahanne pa, amma enakku kek ilai kila kianne, amma den kiyanawane, be kang ahenne nadda kila harawane da samahara welawata, mokada hinawen mehema thama ahanne, kek ilai ahune nahe, ilangata senradu giyeya Ikman karamu sendradu giye ya, sendradu giye ya. Ilang kete, dura kianne pute dura, dura kianne dura, dura kianne dura. Oke, dura kialat ganna. Ini menurut apa kialan? Karena kamu pertanyaan kita, oke nanti agan nih dura kialat. Hari, I think kalle apida haras nih nih. Dan katai bilal. Abi make kotas dek patah keramu, bilah benda satu. Bilah lagi ada nulisnya. Kontak minat dah kita benda.
ඒ බනින්න ඔයාලට හැදෙන්න හරිද ප්‍රයෝජනයක් ගන්න දැන් 9 වසරේ ලැබන අවුරුද්ද 10 ඊළඟ අවුරුද්ද 11 ගාමන්ට යන්න ඕනේ නැහැනේ මෙච්චර ඉගෙනගෙන නේද ගාමන්ට යන්න ඕනේ නැහැනේ මෙච්චර ඉගෙනගෙන ඒක නිසා හොඳට වැඩදි කළ ප්‍රතිඵලයක් අදාගන්න එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු ඔය වචන ටික ලියන්න try කරන්න පරිස්සමින් ඉන්න සියලු දෙනාම හොඳ වැඩ ටිකක් කරගන්න සතිය තුල වණක්කමයි බොවන් මුන් මණිහල් තුනේ තෙරුවන් සරණයි සියලු දෙනාම පරිස්සමින් ඉන්න පුතේ බුදු සරණයි